සියලු දූෂණ චෝදනාවලින් නිදහස ලැබූ තමිල්නාඩු හිටපු මහැමතිනි ජයලලිතා ජයරාම්ට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී සුබපැතුම් පිරිනමා තිබෙනවා. ඉන්දියා මාධ්‍ය වාර්තා කළේ ඒ රට තෙවන විශාලතම දේශපාලන පක්ෂය වන ජයලලිතා ජයරාම්ගේ නායකත්වයෙන් යුත් AIADMK පක්ෂය පාර්ලිමේන්තුව තුලද අගමැතිවරයා සමග සමීපව කටයුතු කරන බවයි. ජයලලිතා ජයරාම් මෙනවීත පනවා තිබූ සිව්වසරක සිරදඬුවම අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ අභියාචනයක් සලකා බැලූ කර්ණාටක මහාධිකරණය ඇයට එරෙහි සියලු චෝදනාවලින් අද නිදොස් කොට නිදහස් කළා. හෙලිකල නොහැකි ආයතන මාර්ග වලින් ජයලලිතා ජයරාම් ඩොලර් මිලියන 10කට වැඩි වත්කමක් උපයාගත් බවට චෝදනා කරමින් වසර 18ක් පුරා විභාග වූ නඩුවක තීන්දුවට අනුව වර්ධකර වූ ඇයට පසුගිය සැප්තැම්බර් මාසයේදී සිව් වසරක සිරදඬුවමක් නියම කෙරුණා. ඇය ඉතෙක් දරූ තමිල්නාඩු මහ ඇමති ධුරේ දහිමි වූයේ එහි ප්‍රතිඵලයක් ලෙසයි. කෙසේ නමුත් කර්ණාටක මහාධිකරණය අද ලබා දුන් තීන්දුවට අනුව ජයලලිතා ජයරාම් මහත්මියට යලි තමිල්නාඩු මහ ඇමති ධුරේ කටයුතු කිරීමට හැකියාව පවතින බව වාර්තා වනවා. ඇයට එම අවස්ථාව ලබා දීම සඳහා තමිල්නාඩුවේ වත්මන් මහ ඇමති සෙල්ලම් දුරේ නිල්ලා අස්වීමට නියමිත බව ඉන්දියා මාධ්‍ය වාර්තා කළා. නොවුල් සුලිකුණාටුව පැයට කිලෝමීටර 220ක වේගයකින් පිලිපීනයේ ඊසාන දිග ප්‍රදේශයේ චගායන් පළාතෙන් රට අභ්‍යන්තරයට ඇතුළු වුණා. සුලිකුණාටුවෙන් දේපළ හානි රැසක් සිදු වූ අතර පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. කාලගුණ අංශකල පූර්ව දැනුම් දීම අනුව බොහෝ පිරිස් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති අතර විදෙස් මාධ්‍ය වාර්තා කළේ නොවුල් සුලිකුණාටුව ඉදිරියේදී ජපානයට සහ තායිවානයට බලපෑම් කරනු ඇතැයි අනාවැකි පළ කරන බවයි. ඉන්දියාවේ නවදිල්ලි ප්‍රාන්තයේ පොලිස් නිලධාරියෙකු කාන්තාවකට ගඩොල් කැටයකින් පහර දෙන අයුරු එරට මාධ්‍ය වාර්තා කර තිබුණා. අදාළ කාන්තාව මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ තම දරුවන් දෙදෙනා රැගෙන ඒමට පාසල වෙත ගොස් එමින් සිටින අතරතුරයි. එහිදී ඇය මාර්ග සලකුණු කඩකළ බවට චෝදනා කරමින් පොලිස් නිලධාරියා කාන්තාවගෙන් මුදල් ඉල්ලා ඇති අතර ඒ වෙනුවෙන් අදාළ කාන්තාව රිසිට් පතක් ඉල්ලීමට උරණ වීම මෙම පහර දීමට හේතු වී තිබෙනවා. IPL ප්‍රසාද ලකුණු සටහනේ නැවත පෙරමුණ ගන්නට චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම ඊයේ සවස් වුණා. ඒ රාජස්ථාන් රොයල් කණ්ඩායම සමග පැවති තරගයේ ලකුණු 12කින් ජය ගනිමින් තරගයේ පැවතුනේ චෙන්නයි නුවර චිදම්බරම් ක්‍රීඩාංගණයේදී. තරගයේ කාසිය වාසය දිනාගත් මහේන්ද්‍ර සිං ධෝනි පළමුවෙන් පන්දුර පහර දීමට තීරණය කළා. නියමිත පන්දුර 20 තුළ කඩලු 5ක් දැවී ඔවුන් රැස් කළ ලකුණු සංඛ්‍යාව 157ක්. අගනා ප්‍රතිහරණයක නිරත වූ බ්‍රෙන්ඩන් මැක්ලම් පන්දු 60ක් දෙදී ලකුණු 81ක් ලබා ගත්තා. 4/7කින් සහ 6/4කින් මැක්ලම්ගේ ඉනිම වර්ණවත් වුණා. ෆැබ් ඩූ ප්ලෙසී ලකුණු 29යි. පන්දු එමෙදී ක්‍රිස් මොරිස් කඩලු 3ක් පිළ හෙළුවා. පිළිතුරින්ම ක්‍රීඩා කළ රාජස්ථාන් ක්‍රීඩකින්ද පන්දුර 20 තුළ කඩලු 9ක් දෙවි රැස් කර ගැනීමට හැකි වේ ලකුණු 145ක් පමණයි. ෂේන් වොට්සන් ලකුණු 28ක් ලබා ගත්තා. සංජු සැම්සන් ලකුණු 26යි. මෙම ඉනිම පුරාවටම චෙන්නයි කණ්ඩායමේ සුපිරි පන්දු රැකීම කැපී පෙනුණා. වොට්සන්ගේ කඩුල්ල දවා ගැනීමට ඩ්වෙන් බ්‍රාවෝ රැකගත් මේ විශිෂ්ට උඩු පන්දුව ඒ අතරින් ප්‍රධානයි. පන්දුවේදී රවින්ද ජඩේජා ලකුණු 11කට කඩු 4ක් විඳහෙළුවා. ඊට අමතරව මොහිත් ශර්මා කඩු 3ක් සහ ඩ්වෙන් බ්‍රාවෝ කඩු 2ක් තබා ගත්තා. තරගයේ වීරලෙසින් සම්මර්ධනාගත්තේ රවින්ද ජඩේජා. මේ අතර පන්දුවර 20 ක්‍රිකට් තරගයේ ඉතිහාසයේ ඕනෑම කඩුල්ලක් සඳහා වන ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව අලුත් කරන්නට රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර කණ්ඩායමේ ABD විලියර්ස් සහ විරාත් කෝලි සමත් වුණා. ඒ මුම්බයි ඉන්ඩියන්ස් කණ්ඩායම සමග ඊයේ පැවති තරගයේදී මුම්බයි නුවර වන්කඩේ ක්‍රීඩාංගණයේ පැවති මේ තරගයේ ලකුණු 39කින් ජය ගන්නට බැංගලෝර කණ්ඩායමට හැකි වුණා. තරගයේ කාසිය වාසය දිනාගත් බැංගලෝර නායකයා පළමුවෙන් පන්දුර පහර තීමට තීරණය කළා. සිවන පන්දුවරේ පළමු පන්දුවට ක්‍රිස් ගෙල් දෙවිගේ ලසිත් මාලිංගගේ පන්දුව කමුවේ. එම පන්දුවරේ නිලකුණු පන්දුවරයක් ලෙස අවසන් කරන්නටද මාලිංග සමත් වුණා. ඉන් අනතුරු ආරම්භුනේ ඩිවිලියස්ගේ ගිනි කිලි සම්දර්ශනයයි. මුම්බයි පන්දු යවන්නන්ට අනුකම්පා විරහිතව පහර දුන් ඩිවිලියස් නොදෙවි ලකුණු 196ක් පමණයි. ලෙන්ඩල් සිමන්ස් ලකුණු 68ක් ලබා ගත්තා. කිරන් පොලාඩ් ලකුණු 49යි. පන්දු යැවීමේදී හර්ෂාල් පටේල් සහ යුෂ්වේන්ද්‍ර ශහල් අතරේ කඩුලු දෙක බැගින් බෙදී ගියා. තරගයේ වීරයාලිසින් සම්මාර්ධනා ගත්තේ ABD විලියස්. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ දක්ෂතා දියුණු කර ගැනීම සඳහා ජොන්ටි රෝඩ්ස් පුහුණුකරුවෙක් ලෙස යොදා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
क्रिकेट आयतने पावसने दिन दायक काल अक्षण मेरटट पैमिनी मेंटे टोट समग मेवन विड़ पैवतने साकचा बहुदुरटे सार्थक भी है तिबावाई पाकिस्तान खंडाय में एलमिन तरंग संचारे इलक्क करगने में क्रिडकींट सह पोनुकरुवंट विशेषज्ञ पोहुनुवक् लबा दीमे अरमुणिन मेम तीरणय गेन तिबेनवा